අවබෝධන් මම අසංගරුවන් පොතු පිටිය ලිසින්හා ණය වර්ගණංගයේ සංගමේ සභාපති. ඇත්තටම අද දිනේදී අපි ජනාධිපති ලේකම් කාර්යාලයට ආවේ ජනාධිපතිතුමා මුණ ගැහිලා මේ රටේ ක්‍රියාත්මක වෙන මේ මරබලය නවත්තන්න. ඔබ දන්නව අවස්ථා ගන්නවගදී පොලිස් මූලස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලයත් මහ බැංකුවත් ඉදිරිපිට අපි උද්ඝෝෂණ කරා. එතකොට මේ උද්ඝෝෂණ කළ ඉල්ලුවේ මේ රටේ මේ ලීසින්හා ණය වාරික ගෙවන්නන් වෙනුවෙන් මේ බලහත්කාරයෙන් වාහන උස්සන එක නවත්තන්න කියලා. හැබැයි මේ සති දෙක ඇතුළත මේ වෙද්දි වාහන 1000කට වැඩිය බලහත්කාරයෙන් මිනිසුන්ගෙන් අරන් ගිහලා තිනවා. ඔබ දකින්න ඇති මාධ්‍ය තුල ජනතාව බලහත්කාරයෙන් වාහන ජනතාවගේ අරන් යන විදිය. ඒක නිසා අපිට දැන් ජනාධිපතිතුමා ජනාධිපති ලේකම් කාර්යාලයට ආරාධනා කරලා තිනවා මේ පිළිබඳව සාකච්ඡා කරන්නට. ඒක නිසා අපි අද දිනේදී බලාපොරොත්තු වෙන අනිවාර්යයෙන්ම මේ රටේ මේ බලහත්කාරයෙන් වාහන කොල්ලකන මේ සීසර්ලට විරුද්ධව අද ජනාධිපතිතුමා විසින් චක්‍රලේ ගැසට් එකක් නිකුත් කරයි කියලා. ඒක නිසා මේ රටේ මේ 2056 කල්බදු මූල්‍ය කරන පනත කඩ කරලා මේ රටේ දේපල කොල්ලකන්න කිසිම කෙනෙකුට බලයක් දීලා නැහැ. ඒක නිසා පොලිස්පතිවරයා 2024 අටවැනි මාසේ දෙවැනි මාසේ අටවැනි දින 2024 දෙවැනි මාසේ අටවැනි දින චක්‍රලේඛයන් නිකුත් කරා. RTM 213 කියලා චක්‍රලේඛය. මේ චක්‍රලේඛය නිකුත් කළා පළවෙනි මාස දෙක තුන යනකොට ඉතා හොඳ තත්ත්වයක් රට තුල පොලිස් දෙපාර්තමේන්තුව තුල ඇති වුණා. හැබැයි නැවතත් මහරගම් පොලිසිය නාරාහෙන්පිට පොලිසිය ඇතුළු පොලිසි කිහිපයක් ජනතාවට අසාධාරණය කළමින් මේ මූල්‍යාතලින් සංශෝතන ලබාගෙනද කියලා අපට බරපතල සැකයක් තියෙනවා. ජනතාවගේ පැමිණිල්ලක් අබාර ගන්න නැතුව මේ පොලිස් ස්ථාන වලින් මේ සීසර්ලට සහයෝගය ලබා දීලා තියෙනවා. ඒක නිසා අපි මේ රටේ ජනතාවගේ මේ අපි කියන්නේ යම් කිසි කෙනෙක් ණය මුදලක් ගත්තනම් පැහැදිලිව ගෙවන්න බැඳිලා ඉන්නවා. නැත්නම් අදාළ මූල්‍යාතන පුලුවන් මේ ණය නැවත ප්‍රතිවිවගත කරලා දෙන්න. එහෙම කරලා දෙන්න නැතුව මේ රටේ ජනතාවගේ වාහන කොල්ල කන එක අපි බලාපොරොත්තු වෙනවා අද දින දී නවත්තයි කියලා. ඒක නිසා ඉදිරියට මේ රටේ මරබලය අවසන් වෙයි කියලා අපට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒක නිසා යම් කිසි පුද්ගලයෙක් ගෙවලා නැත්නම් ඒ පුද්ගලයාට විරුද්ධව රටේ අධිකරණ පද්ධතියක් තියෙනවා. අපි කියනවා කරුණා කරලා පනතේ 28 වෙනි වගන්ති යටතේ දිසා දිගෙන කියලා නඩුවක් පවර්ලා අතුරු ආඥාවක් අරගෙන අවිලා වාහන ගන්න මරබලය කිසිසේත්ම මේ රටේ ක්‍රියාත්මක කරන්නට අපි ඉඩ දෙන්නේ නැහැ. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.